අයිබෝන් ගෙවියන දිනේ පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමු වන මම මලින්ද තිරිමාන් මම ප්‍රසාදි නිමන්තිකා විජේරත්න ප්‍රථමේ නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත ජීවිතය කියන විශ්වවිද්‍යාලයේ ජය ගන්න අගමැති සාමාන්‍ය පෙළ විශිෂ්ටයින්ට කියයි විනය පිළිබඳ ප්‍රශ්නයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තිබෙනවා පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශනගේ ප්‍රකාශය තමා වැරදි කළේ නම් දඬුවම් නොකළේ ඇයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විමසයි දැන් මෙයා ගෝඨාභය බබා මං අහන්නේ මගේ යම්පිසි වැරද්දක් තිබුණා නම් කප්පම් ගැනීමක් තිබුණා නම් ඇයි ක්‍රියා නොකර මම යමක් කරා නම් කරේ දා මෙන්න මේගොල්ල කියපු දේවල් විතරයි මොහුණු ආවරණය වන ආරක්ෂිත හිස්වැසුම් තහනම හෙට සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් අද අග්‍රාමාත්‍යවරයාගේ ඇගීමට ලක් වුණා. යරලීගහ මන්දිරයේ පැවති උත්සවයකදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ සිසු සිසුවියන් දස දින ඇගීම වෙනුවෙන් මෙම උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඊට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරී වසම් මහතා අදල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගුරුමලමන් පාසල්වල විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. එහිදී විශිෂ්ට ප්‍රතිඵල දිනු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත අග්‍රාමාත්‍යවරයා අතින් සහතිකපත් මුදල් තිලින සහ ලැප්ටොප් පරිගණක හිමි වුණා. දැන් ලෑස්ති වෙන්නේ ඊළඟ සැටන. උසස් පෙළ කරෑම් පස්සේ කොහොමද උසස් අධ්‍යාපනය ලබන්නේ? විභාග ගණනාවකට අපිට මුහුණ දෙන්න තියෙනවා. අසාර්ථක වෙන අයට කොහටද යන්නේ? ඉතින් ගෙදර කාරණා දෙකක් තියෙනවා. එකක් අයි බලන්නේ විභාග බර අඩු කරන්න. හැම එක්කෙනාම අවුරුදු 13ක් පාසලේ තියාගන්න. සමහර අය මේ විෂයන් වලට දක්ෂ වෙයි, සමහර අය සංගීතයට දක්ෂ වෙයි, සමහර අය ක්‍රීඩාවට දක්ෂ වෙයි, සමහර අය වෘත්තීය වැඩ කටයුතු වලට දක්ෂ වෙයි. මොකද ලෝකේ ප්‍රධානම රට කියන ඇමරිකාවේ අද විභාග බර අඩුයි. අපිට මේවා කරන්න කල් යනවා. ජීවිතය සාර්ථක වෙන්න විභාග වලට සීමා කරන්න එපා. පොත්පත් කියවන්න, ක්‍රීඩා කරන්න, කලාවේ යෙදෙන්න, සාමාන්‍ය ජීවිතයක් ගත කරන ගමන් විභාග කරන්න. ඒත් මෙතන ඉන්න අපිත් මේකෙන් පිටේ ඉන්න අපි ඔක්කොමත් තව විශ්වවිද්‍යාලයක ඉන්නවා. ජීවිතය කියන විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලයෙන් අපි සාර්ථක වෙන්න ඕනේ. අනුතුරු අග්‍රාමාත්‍යවරයා සමග සමූහ චාරූපයකට පෙනී සිටීමේ අවස්ථාවද එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හිමි වුණා. එමෙන්ම සිසු දරුදරියන් සමග සුහද කතා බහක නිරත වීමටද අග්‍රාමාත්‍යවරයා මතක කළේ නැහැ. ඊස්ටර්න් මියුසික්. මෙතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පිළිබඳ අධ්‍යයනය කර වාර්තාවක් සැපයීම සඳහා වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් පත් කළ ජේ.සී. වැලි අමුණ කමිටුව සිය වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බහර දුන්නා. ඒ අරලීගහ මන්දිරයේදී රාජිත සේනාරත්න මහතා දිවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කළ පැමිණිල්ල විභාග කිරීම ප්‍රමාද වීම පිළිබඳ කරුණු විමසීමට ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම් කරු අනුරුද්ධ පොල්ගම්පල මහතා අද අල්ලස් කොමිසමට පැමිණියා. අනුරුද්ධ පොල්ගම්පල මහතා අල්ලස් කොමිසමට පැමිණි ලිඛලේ දෙවරින් සඳහා ජීවිතාරක්ෂක කබා මිලදී ගැනීමේදී දූෂිත ආකාරයෙන් කටයුතු කර ඇති බවටයි. රජිත සේනාරත්න මහතා දීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවදී දීවරයන් සඳහා ජීවිතාරක්ෂක කබා 32,000ක් ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් මිලදීගත් බවට චෝදනා කරමින් අනුරුද්ධ පොල්ගම්පල මහතා මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා. අනුරුද්ධ පොල්ගම්පල මහතා පවසන්නේ අනුමත ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගමට ඇනුම ලබා නොදී වෙනත් සමාගමකින් නිසි ප්‍රමිතියෙන් තොර ජීවිතාරක්ෂක කබා මිලදීගෙන ඇති බවයි. දෙසැම්බර් මාස 24 වෙනිදා තමයි එතුමාට විරුද්ධව මේ පැමිණිල්ල අපි කරනු ලැබුවේ. අද වෙනතුරු මේ ගැන කිසිදු පරීක්ෂණයක් කරලා නැහැ. ඒ වෙනුවට පැමිණිල්ල දාපු මගෙන් පැය දෙකමාරක ප්‍රශ්න කරා. ඒක නිසා මේ ගැන අධ්‍යක්ෂක ජෙනරාල් තුමියගෙන් ගිය සතියේ ඉඳලා මම දුරකථනයෙන් කතා කරන්න උත්සාහ කරා. බැරිම තැන තමයි අද අල්ලස්සා දූෂණ කොමිසම් සභාවට ආවේ. එතුමිය අදත් ඒ සාකච්ඡාවට ආවේ නැහැ. ඒ නිසා අපි ලේකම්තුමා හම්බුණා. එතුමාටත් මේ සම්බන්ධව හරියට පිළිතුරක් දී ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අල්ලස්සා දූෂණ කොමිසම් සභාවේ අද ස්වාධීනත්වයේ නැති වෙලා තියෙනවා. චෝදනා හයක් එක්ක කරපු පැමිණිල්ලට අද වෙනතුරු කිසිදු පරීක්ෂණයක් කරන්න නැතුව යෑම තුල හරි පැහැදිලි යහපාලනයේ ඉන්න ප්‍රධානීන්ට අල්ලස්සා දූෂණ වංචා ප්‍රශ්නයක් නැහැ. ඊට එරෙහිව ඉන්න කණ්ඩායම් වලට නිකන් ලියවිල්ලක් තිබුණත් පාස්පෝර්ට් කැන්සල් කරනවා, අධිකරණයට අරන් යනවා. අපි මේ චෝදනා ඔප්පු කරලා තියෙන කරුණු සහිතව අඩම ගානේ කට උත්තරයක් ගන්නෙ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? දීවර අමාත්‍යාංශ තියෙන මේකට අදාළ කරන ලිපිගොනු අස්ථානගත වෙමින් පවතිනවා.
මේ අතර අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම කොමිසමේ සභාපතිවරයාට අද පැමිණිල්ලක් බාර දුන්නා. කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් දිර්ලුක්ෂි ඩෑස් වික්‍රමසිංහ මහත්මිය 2003-2008 කාලවකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරියක් ලෙස දීමනා ලබාගත් බවට ඇයට චෝදනා එල්ල කර තිබෙනවා. මනුෂ්‍ය නානායක්කාර උදිත ලොකුබණ්ඩාර, රංජිත් ද සොයිසා, ජානක වක්කුමර සහ මොහන් පීද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම පැමිණිල්ල සිදු කළා. මේ අතර මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවකට අධිකරණ හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රෝහිත බෝගල්ලාගම අපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද නියෝග කළා. ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය 2006 වසරේදී ලන්ඩනයේ සංවිධාන කර තිබූ ප්‍රදර්ශනයක් සඳහා අනුමත මුදලට වඩා විඩිමුදලක් ලබාගත් බවට හිටපු අමාත්‍ය රෝහිත බෝගල්ලාගමට චෝදනා එල්ල වී තිබෙනවා. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පසුගිය 24 වෙනිදා එම චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරුවා. එම නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා රුපියල් 50,000ක මුදල් ලැපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරැප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මම නිවැරදිකරු කියලා ප්‍රකාශ කරා. අධිකරණයට තියෙන උපරිම ගෞරවය මා ගාව තිබෙනවා. ඒ නිසා සාධාරණත්වයේ අධිකරණෙන් ඉෂ්ට වේ. මේ අතර 2006 වසරේදී සිදු මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය අද හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2006 වසරේදී මිග් වර්ගයේ ප්‍රහාරක ගුවන් යාන 4ක් මිලදී ගැනීමේදී සහ තවත් ගුවන් යාන කිහිපයක් අලුත් වැඩියා කිරීමේදී ඩොලර් මිලියන 14කට අධික මුල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට පැමිණිලි ලැබී තිබුණා. ඊට අදාළව පසුගිය 27 වෙනිදා හිටපු ගුවන් හමුදාපතිවරයෙකු මෙන්ම හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගෙන්ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාෂය ප්‍රකාශයක් සටහන් කරගතා. අද දින ප්‍රකාශයක් සටහන් කරගෙනුණු එයා චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළේ 2002 වසරේ සිට 2006 වසරේ මැද භාගය දක්වායි. පසුව ඔහු 2009 වසර දක්වා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කරනු ලැබුවා. ඔහුගෙනුත් අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් පැය කිහිපයක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. එම විමර්ශනයට අදාළව මේ වන විට පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා. මෙම විමර්ශන ඉදිරියටත් ක්‍රියාත්මකව පවතිනවා. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයටත් වාහන කිහිපයක් අතුරුදන් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් මෝටර් රථ සහ යතුරුපැදි 18ක් අස්ථානගත වී ඇති බවට මීට පෙර සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණ වුණා. මෝටර් රථ 8ක්, යතුරුපැදි 8ක්, ජීප් රථ 2ක් සහ කැබ් රථයක් ඒ අතරට අයත් වෙනවා. දවසේ පුවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. රත්නපුරයේ පැවති ජන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වීම සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍ය වේදිකාවට ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. මම ලේකම්වරයාට විශ්වාස කරනවා එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් එක දජයක් කියන අදහසේ තමයි අපි ඉන්නේ. ඉතින් ඒ නිසා රැස්සින් ගැන මම කතා කරන්න කැමති නෑ. මට ඔබට කියන්න තියෙන්නේ මම පක්ෂ ලේකම්වරයා හැටියට මම වැඩ කරන්නේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සඳහා පමණයි. ඉතින් එහාමට ඔය වෙන මොකුත් කියන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන වැලිවලට සහභාගී නොවන ලෙස දැනුම්මක් කරලා තියෙද්දී ඒ වගේ පිටසක් යාමුදුර පක්ෂයේ දෙකට වීමක් අපේ පක්ෂයේ ප්‍රශ්නයක් තියෙනවා නම් මම කියන්නේ අපි සාකච්ඡා කළ යුත්තේ පක්ෂය ඇතුළේ කියලා. පක්ෂයේ තුල සාකච්ඡා කළ යුතු දෙයක් වෙනත් තැනක සාකච්ඡා කිරීමෙන් පක්ෂයේ දෙකඩ වීමේ අනතුර වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියන එක. විනය පිළිබඳ ප්‍රශ්නයක් තමයි. මේ අතර මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් නොමැතිව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම පිළිබඳවද මේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. අපිට එකඟතාවයන්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපි අනම්මේ නෑ, අපි නම්මයයි. හරිද? අපිට ඒකට ක්‍රම ගොඩක් තියෙනවනේ. ඒ පිළිබඳව දැන් සාකච්ඡා වෙනවා. අපේ උවමනාව තියෙන්නේ මේ දෙකම ආරවුලක් නැතුව කරන්න. ව්‍යවස්ථා සංශෝධනය
දැන් ඔහොම කියපුවාම තමුන්නාන්දර හිට උදේ දා අපි 19 ට එකඟ නැහැ කියලා. ඒක වෙන්න බෑනේ. මම ඒක එක හන්දා විතුමල්ලටත් තේරෙන්නේ නැති කැලලක්ම දාන්නම්කෝ. සම්මුතියක් සඳහා අපි විවෘතයි. ඒකට එකඟයි. ඕගොල්ලෝ එක කාලයක් මම වැඩ කළා මම මේ කෙලින් වචන කියන්නේ කියලා ගැනගෙන ඉන්නේ. විපක්ෂ නායකතුමාගේ සම්බන්ධයෙන් මතුවී ඇති තත්ත්වය පිළිබඳව අදහස් පළ කළ ශ්‍රී ලංකා අදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා තර්කයක් මතු කළා. දැන් ශ්‍රී ලංකා අදහස් පක්ෂය අන්ඩුවට එකතු වෙලා ඒක නිසා ඒ ඇයට විපක්ෂ නායකතුමාගේ දරන්න බෑ කියලා. ඒ තර්කය ගත්තොත් දැන් හිමන් සිරිපාලසිල්ලා විපක්ෂ නායකතුමා කරන්න සහයෝගය දෙන පිරිසත් සඳහනේ නම් වෙනත් සඳහනින් වෙනත් කෙනෙක් ඒ වෙනුවට පත් කළ යුතුයි කියලා කවුරු හරි අස්සම් කරනවා නම් ඒ සියලු දෙනාම අස්සම් කරන්නේ සඳහනේ මන්ත්‍රීවරුනි. එහෙමනම් සන්ධානයේ මන්ත්‍රීවරු තව පිරිසකට පුළුවන්ද දැන් ඉන්න විපක්ෂ නායක නැතුව තව විපක්ෂ නායකවරෙක් සන්ධානයේ මොබත් කරන්නේ නැහැ කියලා අසං කරා. මේ දෙකම මේකයි. විපක්ෂ නායක අරුමුදේ පිළිබඳව කතා නායකතුමා ඉතාමත්ම පැහැදිලි තීන්දුවක් ලබන හත් වෙනිදා දිනවල කිව්වා. අපි ඒක බලාගෙන ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට මට කියන්න තියෙන්නේ අපි දැනට විපක්ෂ නායකවරයෙකු වශයෙන් පත් කරගෙන තියෙන විමල් සිරිපාසිල්ලා මැතිතුමා වෙනසක් වීමේ අවශ්‍යතාවයක් නැති බවයි අපේ හැඟීම. යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතුද නැද්ද යන්න පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා දෙන ලෙසilla ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනුකර තිබූ පෙත් සම්දාහ 9ක් අද සලකා බැලුවා. ඒ අගමිනිසුරු කේ ශ්‍රීපවන් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමු වෙයි. අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනුකර තිබුණේ විවිධ දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන විසින්. ඉන් පෙත්සම් 9ක් යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට නොයා යුතු බවටත් එය පාර්ලිමේන්තු බහුතරයක් මගින් සම්මත කරගත යුතු බවටත් ගොනුකර තිබුණා. ඉදිරි පෙත්සම් 10 ගොනුකර තිබුණේ යෝජිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවටයි. හෙට දිනේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබෙනවා. ඇත්තටම අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ ජනමත විචාරණයකට යන්නේ නැතුව ඉන් මෙහා කරගන්න පුළුවන් සංශෝධන ටික කරගන්න. ජනාධිපති සතු අසීමිත බලතල පාර්ලිමේන්තුව ප්‍රමුඛ අගමැති මූලික ඇමැති මණ්ඩලය වෙතට මාරු කර ගැනීම තමයි අත්‍යවශ්‍ය වෙලා තිබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් සකස් කරපු 19 වෙනි සංශෝධනයට අපි පක්ෂයක් විදිහට සම්පූර්ණයෙන් එකඟයි. අපිට මෙතනදී බලන්න තියෙන්නේ ඇත්තටම ජනමත විචාරණයකට යන්න ගියොත් සෑහෙන කාලයක් ගත වෙනවා. ඒ නිසා මේ එච්චර කාලයක් කට ගියොත් මේක කෙරෙන්නේ පැහැදිලිවම. මම ඉදිරිපත් කළ තර්කය නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතුයි කියලා. මොකද මෙහි විවස්ථාව මේ මගින් කිසි විටක වැඩි ඡන්ද ප්‍රමාණයක් නොමැටිව අවුරුදු 4යි මාස 6ක් කොයි ආකාරයෙන් වුණත් දුර්වල රජයක් වුණත් අනිවාර්යයෙන්ම ගෙන යාමට හැකි තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඊටත් වඩා බෑනකක් තමයි අද ඉදිරිපත් කරන ලද කෙටුම්පත් වල සිංහල එකයි දෙමළ එකයි ඉංග්‍රීසි එකයි හත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්න. මේ සංශෝධනය ජනමත විචාරණයකට යටත් කරන්න ඕනද නැත්ද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. අපේ තර්කය වුණේ මේකට ජනමත විචාරණයක් ඕනේ නැහැ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන සංශෝධන නිසා කොහොමත් 3-2 බලයෙන් පමණක් මේක පාස් කරන්න පුළුවන් කියන එක. මගේ පෙත්සම වෙනුවෙන් පෙනී සිටින මනෝහර සිල්වා මැතිතුමාගේ ප්‍රධානම තර්කය වුණේ මහජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දීලා තියෙන විධායක බලය මහජනතාවගේ විමසීමකින් තොරව අගමැතිවරයාට සහ ඇමති මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් දෙන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය උත්සාහ කරලා තියෙනවා. ඒක වැරදි. ඒ නිසා මේ වගන්ති සංශෝධනය වේ යුතුයි. එහෙමත් නැත්නම් 19 වෙනි සංශෝධනය ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියට ඉදිරිපත් කළ යුතුයි කියලා.